මම සංජය මහවත්ත සභාපති මගෙන් රට සංවිධානය පහුගිය දවස්වල මේ රටේ වෙච්ච වංචා දූෂණ සම්බන්ධයෙන් විශේෂයෙන්ම කටයුතු කරන ලැබුවේ සිවිල් ක්‍රියාකාරිකයන්. දේශපාලන පක්ෂ ඒ තමන්ගේ න්‍යායන්වල හිර වෙලා තම තමන්ගේ වැඩ කටයුතු කරගෙන යද්දි තම තමන්ගේ බලය විහිදුවන්න තැන්තැන්වල සාකච්ඡා කරද්දි සිවිල් ක්‍රියාකාරිකයෝ තමයි මේ රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නේ අඳුරගෙන වංචාවට දූෂණයට එරෙහිව මේ රට ගලවා ගන්න එහෙම නැත්නම් මේ රටේ ජනතාවට අත්වලා තියෙන මේ අකටයුතුකම් වළක්වන්න සියලු විදිහටම කටයුතු කළේ. හැබැයි ඔබ සියලු දෙනාම දන්නවා සිවිල් ක්‍රියාකාරිකයෝ විදිහට අපි පෙනී සිටියට අපිත් මිනිස්සුයෝ. ඒ වගේම තමයි කවුරු හරි පිහියකින් කැපුවොත් වෙඩි උණ්ඩයක් තිබ්බොත් අපිට ඒ සඳහා බිලිවීමේ ප්‍රවණතාවය වැඩි. මොකද මේ පාද්දඩ දේශපාලනඥයන්ට දෙන මේ VIP ලට දෙන මේ විශේෂ සහන විශේෂ ආරක්ෂාව මුකුත් නැහැ. අපි සමහර විට ගමන් බිමන් යන්න භාවිතා කරන්නේ මේ පොදු බස් රථය. එතකොට මේ වගේ බස් රථයක ගිහිල්ලා කවුරු හරි ඇවිල්ලා පිහියෙන් කොටලා ගියොත් එහෙම අපිට කවුරුත් සරණක් වෙන්නේ නැහැ. බස් එකේ මිනිස්සුත් බයයි, ඒ මිනිස්සුත් පැනලා දුවයි. හැබැයි අපි රටේ සමස්ත ජනතාව වෙනුවෙන් වංචා දූෂණ හෙළි කළා. ඔබ දන්නවා පහුගිය දවස්වල මේ ගල්කිස්සේ බීච් එකේ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් මේ සිද්ධියත් එක්කම ඈඳිච්ච මේ හෝටල් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට අපි පැමිණිල්ලක් කළා. මොකද ඒ බීච් ඒ බීච් එකේ මුහුදු තීරයේ තියෙන හෝටල් කිහිපයක් මම විශ්වාස කරන ආකාරයට අපිට තොරතුරු ලැබිලා තියෙන ආකාරයට කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා, පාතාලය සමග පවත්වාගෙන යනවා. ඒ වගේම මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් වලට මේ හෝටල් සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා අපි මේ හෝටල් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට. මේකේ බරකුඩා සීෆුඩ් ග්‍රිල් කියන එකට සහ ද ස්ටේෂන් සහ ගිහාන් ෆැමිලි රෙස්ටුරන්ට් මෙන්න මේ හෝටල් තුන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටියේ. ඒ වගේම තවත් මේ ඒරියා එකේ තියෙනවා තවත් හෝටල් කීපයක් සම්බන්ධයෙන් දැන් අපේ ජීවිතවලට තර්ජන ඇවිල්ලා තියෙනවා. කාගෙන්ද තර්ජන ඇවිල්ලා තියෙන්නේ? බලාගෙන ගියාම මේ එක හෝටලයේ කයිතිකරු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා. එතකොට ශවේන්ද්‍ර සිල්වා තමයි මේ සියලුම ආරක්ෂකංශ භාරව ඉන්නේ. ඔහුට පුළුවන් ඕනින් වෙලාවක ඇවිල්ලා අපිට ගහලා යන්න කවුරු හරි දම්මලා කුලි හේවායෝ දම්මලා මේ ආමියකේ තියෙන ආයුධ භාවිතා කරලා අපේ ජීවිතවල අනාරක්ෂිත භාවයක් මේ අවස්ථාවේ ඇති වෙලා තියෙනවා. එතකොට බරිකුඩායේගේ අයිතිකාරය විදිහට ඉන්නේ ශවේන්ද්‍ර සිල්වා සහ ඩිෂාන් බණ්ඩාරතිලක. එතකොට මේ ද ස්ටේෂන් කියන හෝටලේ අයිතිකාරය ඉන්නේ සන්ධ්‍යා නෙල්සන්. සන්ධ්‍යා නෙල්සන් කවුද කියන එක දන්නවා මේ අනුරාධපුර පොළොන්නරුව ජනතාව, දේශපාලන බලාධිකාරිය. එතකොට මේ උඩ තැන්වල ඉඳලා කොහොමද ඒගොල්ලෝ මේ වගේ මේ බීච් වල හොටෙල් ගන්න ආවේ කියන එකත් අපිට සැකයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ ආවේ හයවෙනි වතාවට ඇවිල්ලා මේ ආරක්ෂාව ඉල්ලන්නේ සිවිල් ක්‍රියාකාරිකයෝ විදිහට. අපි මේ රටට දැනෙන සේවයක් කළා තියෙනවා. අපි ලේසියෙන් මැරෙන්න සූදානම් නැහැ. එහෙම නැත්නම් අපිටත් අතහැරලා දාන්න පුළුවන් කවුරු හරි ඇවිල්ලා වෙඩි තියලයි. එහෙම මේ ලේසියෙන් මේ අපේ ජීවිත දෙන්න සූදානම් නැහැ. තවත් වංචාකරුවන් දූෂිතයන් පුළුවන් තරම් සිපිරිකට දක්කන එක තමයි අපේ කටයුත්ත වෙන්නේ. අපි මැරෙනකන් ඒක කරනවා. ඒ කරන නිසා තමයි හයවෙනි වතාවටත් අපි මේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිසමට ආවේ. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිසමෙන් මම පළවෙනි වතාවට ආරක්ෂාව ඉල්ලන්නේ හරියටම අවුරුදු දෙකකට පෙර ආතුව. සුහඳ ගම්ලත් මහත්තයා තමයි මේකේ අධ්‍යක්ෂකතුමා. එතකොට අධ්‍යක්ෂකතුමාගෙන් මම ලිඛිතව ඉල්ලලා තියෙනවා මේ මාසේ මුල, මේ අවුරුද්දේ මුල ජනවාරි මාසේ මම ලිඛිතව ඉල්ලුවා මාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබතුමන්ලා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද කියලා සඳහන් කරන්න කියලා. ඒ ලිපිය ලබා දෙන්න තාමත් බයේ ඉන්නවා සුහඳ ගම්ලත් මහත්තයා. එතකොට මේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිසමට ගෙවන්නේ මහ ජනතාවගේ බදු මුදල්. එතකොට අපි ඉල්ලන්නේ ආරක්ෂාව. ආරක්ෂාව ඉල්ලන්නේ නිකන් නෙමෙයි, මේ රටේ බරපතල වංචාකරුවන්ට දූෂිතයන්ට විරුද්ධව පැමිණිලි කළා. ඒ පැමිණිලි නිසා ඒ පාතාලයෙන් දූෂිතයන්ගෙන් වංචාකාරයන්ගෙන් අපි ජීවිතවලට දැඩි තර්ජනයක් තියෙන හින්දා තමයි මේ සුහඳ ගම්ලත්ගෙන් මේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිසමෙන් අපේ ආරක්ෂාව ඉල්ලන්නේ. හැබැයි මොවුන් ආරක්ෂාව දෙන්නේ නැහැ කියන්නේ අපේ මරණවලට වගේ කියන්න ඕනේ මේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිසම. යම් හේකින් මේ සිවිල් ක්‍රියාකාරිකයන්ගේ ජීවිතවලට යම් කිසි තර්ජනයක් වුණොතින් මේ කොමිසමේ ඉන්න සියලු දෙනා ඒකට වගේ කියන්න ඕනේ. මම අදත් ලිඛිතව ලබා දුන්නා හයවෙනි පාරටත් ආරක්ෂාව ඉල්ලලා ආරක්ෂාව නොදී ඉන්න හේතු විමසන් ලබා දෙන්න කියලා, ලිඛිතව ලබා දෙන්න කියලා. අපි බලමු ඒකවත් ලබා දෙයිද කියලා. එහෙම නැත්නම් මාව හෙට දවසේ මරලා දැම්මොත් සුහඳ ගම්ලත් මහතා ප්‍රමුඛ වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිසමේ සියලුම නිලධාරීන්ද ඒකට අදාළ පොලිස් කොට්ටාසයක් තියෙනවා අර බත්තරමුල්ලේ, ඒ කොට්ටාසේ ඉන්න නිලධාරීන්ද මේකට වගකීම් බාර ගන්න ඕනි කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරනවා. මම ජෝතිසිවේදී අචල දිවාක. අපේ සංජය මහවත් සහෝදරත් එක්ක අපි මෙතනට ආවේ හයවෙනි වතාවට. අපි ආවේ ඇයි? අපිට
ආරක්ෂාව විශේෂයෙන් සංජේ මහත්තයාට ආරක්ෂාව සපයා ගැනීමට අවශ්‍ය කරන ක්‍රියා පටිපාට ඉල්ලගෙන දැක්කනේ මේක අද පත්‍රයේ තියෙන්නේ අනිද්දා පත්‍රයේ මේ රටේ දැක්කනේ මේ රටේ තාප බලාගාරය සුලම් බලාගාර ටික ඉන්දියාවේ අදානිට ගැසට් කළා ඉන්දියානු සමාගමට පෞද්ගලික විකුණන හදනවා දැන් මේක විපක්ෂ කතා කරනවද සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරනවද අනුරු කුමාර කතා කරනවද ජනතා ඒගොල්ලෝ ජනාධිපති වීමේ සීන් දකිනවා අඩු ගාන ඒගොල්ලෝ කියන්න ඕනේ අපේ මේ මැතිවරණයක් ළඟ තියෙනවා අපි ආවොත් බලයට ආවොත් මේ ගිවිසුම් අහෝසි කරලා කියන වචනකත් කියන්නේ නැහැ. ඒත් තරම් බය ඉන්දියාවට. ඉන්දියාවට යටත් විදයක් වෙන්න බයයි ඒගොල්ලෝ. නමුත් අපි අදානිත් එක අදින්නා දාන. අදාන කියන්නේ අදින්නා දාන. අනුන්ගේ දේ හොරන් කරන උන් හදන්නේ මේ රටේ සම්පත් ටික ගන්න. එහෙනම් මොකද අපි කරන්න ඕනේ? මේ රටේ ජනතාව වෙනුවෙන් අපි මේක අපිට මරණ තර්ජන ආවත් අපි කතා කරන්නේ ඇයි? මේක බේර ගන්නට ඕනේ. මේක ඉන්දියන් කොලිනියක් වෙන්න දෙන්න බෑ. ඉන්දියාවට යටත් වෙන්න බෑ. යටත් විදයක් කරන්න බෑ අපිට. අපි සිවිල් පුරවැසි හැටියට අපි සටන් කරනවා. එතකොට අපිට තර්ජන එනවා. අපි මොකද මේ තර්ජන කරන්නේ මේ ව්‍යාපාරවල මේ රටේ තියෙන ජාවාරම් වල කවුද ඉන්නේ එක්කෝ ඉන්නවා පොලිස් පොලිතුමා එක්කෝ ඉන්නවා හමුදාපතිතුමා මේ කවුරු හරි බල සම්පන්න මිනිස්සු ඉන්නේ කෝටිපතියෝ ඉන්නේ ඒගොල්ලන්ට ඕනේ සල්ලි ලබා ගැනීම එකම අපි ප්‍රයත්න ඉන්නේ ඒගොල්ලන්ට ඒතකොට මේ දේශපාල පන්තිය ඉන්නවා චෞර දේශපාල පන්තිය චෞර පරිපාලන පන්තිය චෞර ආරක්ෂක පන්තිය චෞර ව්‍යාපාරික පන්තිය එකදා තමයි මේ අපි කතා කරන්නේ විපක්ෂයට ප්‍රශ්නයක් නැහැ විපක්ෂය නිකන් තොරොම්බල් කරගෙන ඉන්නවා ඒ නිසා අපි කියන්නේ අපි හැදලා තියෙන්නේ ඉටිපන්දම් හඳුන් කුරුලින් නෙමෙයි යකඩ වලින් නෙමෙයි අපිට බෝම්බයක් ගැහුවොත් අපිට පිහියෙන් ඇන්නොත් අපිට වෙඩි තිබ්බොත් අපේ ශරීර විනාශ වෙන්න පුළුවන් අපිට දරුමල්ලෝ ඉන්නවා අපි වස්සකේ යන්නේ අපිටත් දරුමල්ලෝ ඉන්න නිසා අපිටත් එහෙම ආරක්ෂාවක් ඕනේ නමුත් අපි මේ ගත්ත පියවර පස්සර ගන්නෙ නැහැ අපි මේ රටේ මරණය දක්වාම මේ අසාධාරණකම් මේ අයුතුකම් කියාපානවා අපිට මොකක් සිද්ධ වුණත් ඒත් අපි තේරුම් ගන්නට ඕනේ බලන්න අද ඊශ්‍රායලයේ මේ පලස්තීනයේ දියා අද මිනිස්සු වතුර නැහැ ලයිට් නැතුව දහ දුක් විඳිනවා මේක ගියොත් මේ රටට විපක්ෂයෙන් මම කියනවා මේක ගියොත් ටිප් ස්විච් එකයි මේන් ස්විච් එකයි ඉන්දියාවට දුන්න කියලා වෙන්න අනිවාර්යයෙන්ම තුන්වෙනි ලෝක යුද්ධකදී අපිට නොයෙකුත් අපරාධ වලට සිද්ධ වෙනවා අපිට දුකින් ඉන්න වෙනවා මොකද හේතුව මේ ලෝක බලවතුන් ඉන්දියාව ඇමරිකාව චීනය අනිවාර්යයෙන්ම ආසියාව මේ තුන්වෙනි ලෝක යුද්ධයකට පැටලෙන එක පැටලෙනවාමයි එහෙම වුණොත් මේ විදුලිය අන්සතු වුණොත් මොකද වෙන්නේ අපේ වරායල් මොකද වුණා අන්සතු මොකද වෙන්නේ ඒවා අපිට අර අලියට වෙච්ච වඳුර අලිය වඳුර යතේ කතාව වෙච්ච දේ වෙනවා ඒ නිසා අපි කියන්නේ මිනිසුන්ට මේ ආරක්ෂා කරගන්නට ඕනේ අද ලෝකේ බලවත් යුද්ධ සිද්ධ වෙනවා අද යුක්‍රේන යුද්ධය සිද්ධ වෙනවා ඇයි ඒක උපాయ මාර්ග වශයෙන් වටිනවා රටක් අද ලංකාවත් කියන්නේ උපాయ මාර්ග වශයෙන් වටිනා රටක් නිසා මේ බලවත්තු මේකට අත දාලා තියෙනවා ඒ නිසා අපි කියනවා මේ හොරකම් මැරකම් ජඩකම් පාරකම් සියල්ල අපි නොබිව සමාජගත කරන්නේ ඇයි මේ රටට තියෙන ආදරය නිසා එහෙනම් අපිට හම්බෙන්න ඕනේ දඬුවම් මරණයද මෙරට මිස් තේරුම් ගන්නට ඕනේ අපිට හම්බ වෙනෝනේ පදක්කම නෙමෙයිද අපිට හම්බ වෙනෝනේ දේශප්‍රමිතිය නෙමෙයිද අපිව පාරේ මරලා දාන්න ඕනද අපි පාරේ මරලා දාන තරම් මේ රටට ද්‍රෝහිකම් කරලා නැහැ ඒ නිසා මම කියනවා අපි කියනවා අපි මේ රටේ මැරෙන්න ඕනේ අපිට වීරයෝ වගේ අපි මැරෙන්න කැමති නැහැ සස්තවාදීන් වගේ ඒ නිසා අපිට පදක්කමක් දෙන්න ඕනේ හරනම් අපිට දෙන්න හදන පදක්කම මරණයද ඒ නිසා මාධ්‍යට කියනවා රටේ මිනිසුන්ට කියනවා අපි ආරක්ෂා කරන්න මේ රටට මේ තියනව හැම හොරකමම අපි හෙලි කරනවා අපේ පියවර පස්සට ගන්නේ නැහැ ඒ නිසා මේ සඳහා අපිට මෙරටේ මිනිසුන්ට මේ සඳහා කෙසේ හෝ අපි මේ සමාජයේ මේ නිවැරදිතෙන්ට අරන් යනවා ඒ සඳහා අවශ්‍ය කරන දිසානීතිය පෙන්නනවා ඒ සඳහා දිසා මාර්ග පෙන්නමින් රටේ ජනතාවට මේ හොරකම් මැරකම් සිවිල් සංවිධාන හැටියට අපි ක්‍රියාත්මක වෙනවා අද සිවිල් සංවිධාන බෙදනවා බලනවා බෙදන්න බලනවා ඒ වගේම සල්ලි දෙන්න බලනවා ඒ වගේම මරලා දාන්න බලනවා නැත්තම් බලනවා වාෂ්ප කරන්න මේ සිවිල් සංවිධාන වලට තර්ජනයක් ඇමරිකන් සංවිධාන වලට රෝයකට තර්ජනයක් අපේ රෝ තමයි ක්‍රිකට් නැති කලේ ඉන්දියානු රෝයක තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැති කලේ ඒක තර්ජනයක් අපි දන්නවා අපි ක්‍රිකට් වලින් සිංහල දෙමළ මිනිස්සු ඒකාත්මික වෙලා හිටියේ නමුත් ඒ ක්‍රිකට් රෝයක විනාශ කළා ඒ නිසා අපේ සියලු දේවල් අර වලදුරු කලයි මේ කලදුරු කල වලහි ගන්නවා වගේ මයි පෙට්‍රෝල් මයි කා වගේ මේගොල්ලෝ හදන්නේ මේවා සියල්ලක්ම අරගන්න මේවා අරගන්න සංවිධාන දෙකට කඩලා ඒ සංවිධාන වල යටත් කරලා දිනා ගන්න පුණ එක දිනා ගන්නවා සල්ලි දෙන එක සල්ලි දෙනවා වාෂ්ප කරන උන්ව වාෂ්ප කරලා දාන්නයි බලන්නේ ඒ නිසා අපි ඒකට බය නැතුව අපේ ගමන් මාර්ගයේ ඉදිරියට අරන් යන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා